హలో గాయ్స్, వెల్కమ్ బ్యాక్ టు మై యూట్యూబ్ ఛానల్. మొన్న మగే నిమాడు దాసక వీడియో కాక దేరాం ఆవా అది సెనసురాదా హింద అపిట గొడాక్కలావట లెక్చర్ సాటే నినహ ఏ నిసా చుట్టాక్ వెడిపిరు నిదా గత్త హెనం దెన్ నెగిటివ్. మొన్న అద వీడియోక కరాన్ని మమ అలుత్ రూమ్ ఎకే ఇందాం మమ కలిన్ హిటియ తన కేమ హదాగెన తమా ఇన్న ఉనే ఏకైన అపిట ముయా గన్నోని అత్తరమ తని కెనెట్ ఓయన ఎక క్యాంపస్ యన గమన్ కరన్న హరి అమారు దేయక్. మొకద గొడాక్ కేమ నాస్తిత్ వెనవ ఏ వగేమ వేలావట అపి కన్ని బొన్నెత్ నే గొడాక్ క్యాంపస్ ఎకే వెడత్ ఎక రా ఏక దక వెనకన్ ఎహరన్ ఇన్న ఏక దక నే మే సమాదాసట్ నిదాగది 5:00 ఇతిన్ గొడాక్ ఏబ నిది మర మర వెడ కరద్ది గొడాక్ వేలట మం ఉయన్ నే నొకా నొబి ఇన్న ఇతిన్ ఏ నిసా గెదరయ తీరణేకట ఆవా కేమత్ ఎక దిన తనక నవత్తన్న. ගොඩක් වෙලාවට මම සෙනසුරාදාට උදේම දල්දා මාලිගාවට ගිහිල්ලා තමයි වැඩ ටික පටන් ගන්න. ඒ කියන්නේ මම සෙනසුරාදාට පුරුද්දක් විදිහට දල්දා මාලිගාවට යනවා. අද මගෙත් එක්ක යන්න අවිත් එනවා කිව්වා. ඉතින් එයාට ගොඩක් උදේම එන්න බැරි හින්දා 11ට 12ට වගේ යනවා. එතකන් අපි පාඩම් වැඩ ටික පටන් ගමු. හැමදාමත් වගේ මම දවස පටන් ගන්න කලින් මගේ ඩේලි ප්ලෑන් එකේ දවස ප්ලෑන් කරලා ඉන්නවා. ඒත් එක්ක මෙදාට පාඩම් වැඩත් කරනවා නම් ස්ටඩි ප්ලෑන් එකත් මේන්ටේන් කරනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ videos එකක්වත් මගේ හැරගන්න නැතුව හැමදාම බලන්න ඕන නම් channel එක subscribe කරලා ඒකේ bell icon එකෙත් all එක click කරලා තියාගන්න. එහෙනම් දැන් අපි පාඩම් වල ටික පටන් ගමු. ගොඩක් වෙලාවට මම YouTube එකේ මේ විදිහට live study session එකක් තියෙනවා නම් ඒකට join වෙනවා. ඒකේ ගොඩක් වෙලාවට මම නම් join වෙන්නේ විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් break ගන්න system එකට තියෙන ඒවට. ඉතින් ඔයාලටත් එක දිගට continue කරගෙන සුට්ටක් අමාරුයි නම් ඔයාලට පුළුවන් YouTube එකේ ඒ වගේ time එකක් දාගන්න. එහෙමත් නැත්නම් live තියෙන එකට join වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. අතර මේක හොඳ tip එකක් පාඩම් කරන්න ටිකක් කම්මැලි වෙයිට එක දිගට කරන්න අමාරු වෙයිට ඒ වැඩේ ගොඩක් වටිනවා. වරුවට මගේ අදට පාඩම් වලට කිවරයි. අපි නම් දැන් ලෑස්තියම චුට්ටක් එළියට යන්න. මම සාමාන්‍යයෙන් හැම සෙනසුරාදාම මාලිගාවට යනවා. ගොඩක් කලවට මාලිගාවටත් වඩා එතන තියෙන බෝධියට යනවා. අද අවිත් එනවා කිව්වින්ද චුට්ටක් ඇවිදලා මෙනවා කියලා හිතුවා. දැන් අපි ආවේ විටෝ පීසා එකට. ළඟදි මේ අවි මට TikTok එකේ වල තිබ්බ වීඩියෝස් දෙක තුනක් දැකලා මට මෙතනට එන්න ආසාවෙන් හිටියේ. අනිත් shop වලට වඩා මේකේ පීසා එක ගොඩක් රහයි. මොකද මෙයාලා හදන්නේ දර පෝරුණුවේ ඔරිජිනල් විදිහට. අපි ආව වෙලාවේ අපිට ඉඳගන්න ඉඩක් තිබුණෙත් නෑ. ඒ තරම් සෙනඟ හිටියා. ඉතින් ටික වෙලාවක් ඉන්න උනා වාඩි වෙන්නත්. ඒ වගේම මෙතන ලස්සන view එකක් තියෙනවා. නුවර ලස්සනට පේනවා. මම ගොඩක්ම කැමති මෙයාලගේ customer service එකට. ගොඩාක් වෙලාවට යාලා හැමතිස්සෙම යාලගේ customers ලා ගැන ඇහගහගෙන ඉන්නවා. ඕනි දේවල් වලට ටග් ගාලා ළඟට එනවා. ගිය ගමන් ලස්සනට පිළිගන්නවා. ඉතින් ඒ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට cafe එකට ගියාම බලාපොරොත්තු වෙන්නේ. ආය ආය දවසක යන්න හිතන තරමට මෙයාලගේ customer service එක නම් හරිම හොඳයි. මම පොඩි කාලේ දැන් ගාෆීල් බලන්න හරි මාසයි. ඉතින් එතකොට අර ගාෆීල්ගේ වීටෝ පීසා කඩේ කියලා මතකයේදී මට ඒ අර කාටුන් බලන ෆීලින් එකමයි දැනුනේ. ආ ඊටත් අමතර මට ගාෆීල් බලන ලාවක තමයි අපේ අවීවත් සෙට් වුනේ. ඉතින් ගාෆීල් පීසා වීටෝගේ පීසා කඩේ ඔය ඔක්කොමත් එක අපිට ටිකක් ලස්සන මතක ටිකක් තියෙනවා. ඒ දේවල් අපේ ලව් ස්ටෝරි එක ගැන ගේන වීඩියෝ එකේදී කියන්නම්. Thank you.
පීසාකට වඩා මම මේ ලසන්ජ එක ට්‍රයි කරන්න තමයි ආවේ. ඇත්තට මේකත් ගොඩක් රසයි. ඉතින් ඔයාලත් නුවර එන වෙලාවක මෙතනට ඇවිල්ලා බලන්න. ඇත්තට මේක වෙනස්ම ෆීලින් එකක්. මට වැඩි වෙලා රවුංග ගහ ඉන්න විදිහක් නෑ. ටිකක් වැඩ ටිකක් තියෙනවා ගෙදර ගිහින් කරන්න. ඔන්න ඒකින් දවීමාව බෝඩිමට අරලා ගියා. අද ටිකක් රස්නෙත් වැඩි. මම නාන්නම් කියලා හිතාගෙන හිටියේ. ඉතින් වොෂ් එකක් දාන්න කලින් මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටිකක් අන්බොක්ස් කරන්නත් තියෙනවා. ඒ නිසා මේ ටික අන්බොක්ස් කරලම අපි වොෂ් එකක් දාගෙන එමු. මේ පැකේජ් එක මම ඕඩර් කරේ බීස් කෝනර් පේජ් එකෙන්. ඔලට කලින් මතක ඇති මම රූම් මේකෝව එක කරපු දවස්වල ගොඩාක් කියුට් අයිටම්ස් මම ඕඩර් කරේ මේ පේජ් එකෙන්. ඉතින් මේකත් මම ඊට පස්සේ දාපු ඕඩර් එකක් යකිගෙන්. මේක පෙන්නනවද නැද්ද කියලා ගොඩාක් සැරයක් හිතලා තමයි හිත හදාගෙන පෙන්වන්නේ. මේක මම ඕඩර් කරේ අපේ කිකීට. කිකී මගේ මේසෙ ගොඩක් වෙලාවට ඉස්සර සීතලේ නිදාන් ඉන්නවනේ. ඉතින් ඒ දවස්වල මම මේක ඕඩර් කරේ. ඉතින් ඒ අක්කත් මේක මට එවනවද නැද්ද කියලා ගොඩාක් හිත හිටියේ. මොකද කිකී නැති වුණ හින්දා කොහොම හරි ඉතින් අපි දෙන්නම හිත හදාගෙන මේක වලට පෙන්වන්න ලෑස්තුනා. ඉතින් මේක මේ වෙදිරන් කිකී මලගෙන නැති හින්දා මට තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා මම මේක මේලි බබාට දෙනවා කියලා හිතුව අපේ නංගිලාට. ඔයාගෙත් පූ බබාට මේසෙ නිදාගන්න මේ වගේ මෙට්‍රස් එකක්, එහෙමත් නැත්නම් බව බබාට මේ වගේ කැමැතිව මේ පේජ් එකෙන් හදාගන්න පුළුවන්. මේක මම ඕඩර් කරේ මගේ මග් එක තියෙන ගොඩක් කලාවට මේසෙ තේ බොද්දි කෝපිය තියලා අර මේසෙ ඇිනකර කෝපිය අච්චු හිටිනවා. ඉතින් ඒක නවත්තන්න මගේ මග් එක තියන්න මේක ඕඩර් කරේ. ඔයාලට මේවා ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ මග් එකත් ඒ මැට් එකට මැච් වෙන තමයි හදලා තියෙන්නේ. දවසට ගොඩාක් ෆේමස් මේ වූලලින් හදන දේවල්. ඉතින් මේ ටෝට් බෑග් එකත් මම එනකන් ආසාවෙන් බලන් හිටිය බෑග් එකක්. මෙයාලගේ වට්ස්ඇප් කැටලොග් එකට ගිහින් බලන්න ගොඩාක් ඩිසයින් තියෙන. ඔයාලට කැමති තීම් එකකට කැමති කලර් එකකට කරගන්න පුළුවන්. මේ දවස්වල මට කොච්චර ටෝට් බෑග් තිබ්බත් හැමදාම අරන් යන්නේ මේක තමයි අපේ කැම්පස් එකේ ළමයි තිබ්බ මොකද අනිත් ටෝට් බෑග් ටික තුනේ ඔක් විතරද දැන් අරන් එන්නේ කියලා. ඒ තරම් ආසයි මොකද මේක ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මම මේ සතියෙම වගේ ඇත්තටම අරන් ගියේ මේ බෑග් එක. අමතර මේ පේජ් එකෙන් කොස්මටික් අයිටම්ස් උත් ගන්න පුළුවන්. මම මේක විශේෂයෙන්ම ඕඩර් කරේ මට හැමදාම මේකප් එකේදී අයිලයින් එකක් නැති අඩුව දැනෙනවා. මොකද මට අත හුරු නැහැ අයිලයින් එක අර ජෙල් එකෙන් අඳින්න. ඉතින් ඔන්න මට වගේ අයිලයින් එක හරියට අඳගන්න බැරි අයට මේ ස්ටෑම්ප් එක ගොඩාක් වටිනවා. මොකද මේකෙන් ඉක්මනට අඳගන්න පුළුවන්. මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නේ මගේ සිම්පල් මේකප් ලුක් එක මම කොහොමද කරන්න කියලා. ඉතින් අන්න ඒක කරන දවසට මම මේ අයිලයින් එක කොහොමද යූස් කරන්න කියලා දෙන්නම්. ඇත්තටම මේක හරි ලේසි තප්පරයක්වත් යන්නේ නැහැ අයිලයින් එක හරියට අඳගන්න. මේ ඐම්ස් ගන්න ඕනි අයට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ පේජ් එකේ ඩීටේල්ස් දාලා තියෙනවා. මේ බ්ලෂර් එකත් පහුගිය දවස් ටිකේ TikTok එකේ ටිකක් ෆේමස් වෙලා තිබුණේ. ඉතින් ඒ නිසාමයි ට්‍රයි කරලා බලන්න මම මේක ඕඩර් කරේ. මම නම් මේක මගේ ලිප්ස්ටික් එකේ කලර් එකටම චුට්ටක් ළඟින් යන කලර් එකක් තමයි ඕඩර් කරේ. ඉතින් ඔයාලට කැමති ෂේඩ් එකක් ඔයාලගේ ෆේස් එකේ කලර් එකත් එක්ක බලලා ඕඩර් කරන්න පුළුවන්. මේ පැකේජ් එකේ අන්තිමට තියෙන මේ ලිප්ස්ටික් එක මේක ටිකක් අනිත් ඒවා ඇප්ලයි කරනට වඩා ටිකක් වෙනස්. කියුට් මේකප් ලුක් එකකට කැමති අයට මේ පේජ් එකෙන් මේ දේවල් ඕඩර් කරන්න පුළුවන්. මේ පේජ් එකේ විස්තරයි අනිත් පේජ් වලයි විස්තර මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් ඕඩර් කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක මම Dream Hair and Beauty එකෙන් ඕඩර් කරපු පාර්සල් එක. මෙයාලා මේ මාසේ අලුත් ප්‍රොඩක්ට් ගොඩාක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් ඒ ටික ට්‍රයි කරන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. මීට කලින් මම මෙයාලගේ මේ සන්ක්‍රීම් එක යූස් කරලා නැහැ. ඉතින් ෆස්ට් ටයිම් තමයි මේක යූස් කරන්න යන්නේ. ඉතින් ටික දවසක් යූස් කරලා අනිවාර්යෙන් රිසල්ට් එක ෂෙයා කරගන්නම්. මේ තියෙන්නේ එයාලගේ ෆේස් ඇන් බොඩි ටෝන එකක්. මේකප් එකක් කරන්න කලින් ටෝන එකක් යූස් කරන එක ගොඩක් හොඳයි අපේ ස්කින් එකට. ඉතින් මම මෙච්චර කාල ටෝන එකක් යූස් කරේ නැහැ. ඉතින් ඊළඟ දවසට දැන් මගේ මේකප් රුටීන් එකට මේකත් ඇඩ් වෙයි. මෙයාලගේ මේ බොඩි ස්ක්‍රබ් එකට ගොඩාක් හොඳ රිවියුස් තියෙනවා. මේක හොඳයි කියලා. ඉතින් ඔන්න ඒ නිසා මම ඒක ට්‍රයි කරනවා. අද හවස මම මගේ ෂවර් රුටීන් එක මේ වීඩියෝ එකට දාන්නම් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙලාවට මම මේක යූස් කරත් වීඩියෝ එකට දාන්නම්. අපේ ඇඟේ තියෙන මැරුණු හැම කලපකලා ලයින් වෙන්න අපි අනිවාර්යෙන් ස්ක්‍රබ් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මම මෙච්චර කාල මම gedara හදාගත් එකක් තමයි යූස් කරේ. ඉතින් බෝඩින් වලට ආවට පස්සේ චුට්ටක් එක කරන්න අමාරුයිඳ මේක ඕඩර් කළා. මම හිතනවා ඒකට වඩා මේක ගොඩාක් හොඳ වෙයි. මොකද මේකේ ඊට වඩා ගොඩක් ingredients තියෙන හින්දා.
මේ තියෙන්නේ එකම ෆේස් ස්ක්‍රබ් එක. මේකත් ඒ විදිහටම හොඳ ඇති කියලා මම හිතනවා. අද හවස මම ෂවර් රුටින් එක මේ වීඩියෝ එකට දාන්නම්. ඉතින් ඒවලට මේක යූස් කරලා මේක රිසල්ට් එක මොන වගේද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩක් අය අහලා තිබුණා මේ ඩ්‍රීම් හෙයින් බියුටි කියන්නේ තර TikTok එකේ තියෙනවා වගේ වයිට්නින් අර හැමත අහිතකර වයිට්නින් ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක්ද කියලා. අනේ නැහැ, මේක ගොඩක් ආයුර්වේදික් සයිඩ් එකෙන් තමයි යන්නේ. මම මෙයාලගේ ඔයිල් එක යූස් කරන්න නම් දැන් මාස 7කට 8කටත් වැඩි. එයාලගේ බොඩි ලෝෂන්, බොඩි වොෂ් එහෙමත් යූස් කරන්න නම් දැන් ගොඩාක් කල් වෙනවා. මම හිතේ මම ඒ ලෙවල් කාලේ ඉඳන් ඒ දේවලුත් යූස් කරා. ඉතින් ටික ටික යලුත් ප්‍රොඩක්ට් මම ට්‍රයි කරා. ඉතින් මෙච්චර කල් මට එහෙම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇවිල්ලත් නැහැ. ඒ නිසා බය නැතුව මම මෙයාගේ ප්‍රොඩක්ට් ගොඩාක් යූස් කරනවා. ඉතින් මේ තියෙන්නේ යාලා අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරපු ග්ලූටතයෝන් බොඩි බටර් එක. මේ තියෙන්නේ ඒකෙම ග්ලූටතයෝන් ෆේස් සීරම් එක. ඉස්සර මගේ මූණේ ගොඩාක් අර පිම්පල් ආව, කැළල් තිබ්බා, ටිකක් ඩාර්ක් ස්පොට්ස් එහෙම වැඩි පොඩ තිබ්බා. ඊට පස්සේ මම යාලගේ නියසිනමයිඩ් ඇසිඩ් සීරම් එක යූස් කරා. ඇත්තට මේකෙන් ඒ දේවල් ගොඩක් දුරට අඩු වුණා. ඉතින් මම ආයෙත් ඒක ඕඩර් කරන්න නැතුව දෙවෙනි සැරේට මේ ග්ලූටතයෝන් සීරම් එක ට්‍රයි කරන්න ඕඩර් කරේ. ඉතින් ඔයාලට ඒ දේවල් මෙයාගෙන් අහන්න පුළුවන්. ඉතින් මේ යකගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයාගේ ස්කින් ටයිප් එක කියලා. ඉතින් එතකොට එයා ඔයාට ගලපන ප්‍රොඩක්ට් එක රෙකමෙන්ඩ් කරයි. මේ තියෙන්නේ ග්ලූටතයෝන් එකේ ෆේස් ක්‍රීම් එක. ඉතින් මේ අයිටම්ස් තුනම එන්නේ ග්ලූටතයෝන් කිට් එකෙන්. ඉතින් ඔයාලට ඒ අයිටම්ස් තුනත් එක්ක අනිත් දේවල් යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මොනවා හරි ඔයාලගේ ස්කින් ටයිප් එක ගැන පර්සනල් ඇඩ්වයිස් ගන්න තියෙනවා නම් ඒ යකට මැසේජ් එකක් දාලා ඔයාට ගලපන ප්‍රොඩක්ට් එක ගන්න. ඔන්න ෆයිනලි මම මේක තමයි ට්‍රයි කරන්න ආසාවෙම හිටිය ප්‍රොඩක්ට් එක. ඉතින් මෙයාලගේ හෙයා ඔයිල් එකට මගේ කොණ්ඩේ සෑහෙන හෙල්ති විදියට තිබුණානේ. ඉතින් මේ තියෙන යාලගේ ඩබල් මැජික් හෙයා ග්‍රෝත් ඔයිල් එක. ඒ කියන්නේ සාමාන්‍ය ඔයිල් එකට වඩා සාන්ද්‍රණයේ දෙගුණයක් තියෙනවා. ඊට අමතරව සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දාලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මැජික් හෙයා ඔයිල් එක යූස් කරපු කට්ටිය ඉන්නවා නම් ඔන්න මේකත් ට්‍රයි කරලා බලන්න. ඉතින් ගොඩාක් අයට මේකෙන් කොණ්ඩේ වැවිලා තිබුණා. මම කලින් දාපු වීඩියෝ එකෙත් මම කිව්වා ගොඩක් අයට මේක ට්‍රයි කරපු අය ඔයාලගේ රිසල්ට් එක වීඩියෝ එකේ කියන් යන් කියලා. ඉතින් ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා අපේත් කොණ්ඩේ ගොඩක් වැවුණා කිව්වට තැන්ක් යූ කියලා. මේකත් ට්‍රයි කරලා බලන්න. මේක අනිත් ඔයිල් එකට වඩා දෙගුණයක් ස්පීඩ් එකේ ඔයාගේ හෙයා එක හෙල්ති කර තියාගන්න ඉක්මනට බලා ගන්න උදව් වෙනවා. ඔන්න මේක තමයි අන්තිම පාර්සල් එක. මේක මම ඕඩර් කරේ මම ගොඩක් කලකට කියුට් ස්ටේෂනරි ඕඩර් කරන නෝට් බර්ඩ් බයි ලයිලක් පේජ් එකකින්. මගේ එක එක සබ්ජෙක්ට් වල හදපු ෂෝට් නෝට්ස් එම එක එක පොත් අස්සේ ෆයිල් ආසේ දාලා මගේ සමාරිය මේ වෙනකොට මිසින් වෙලා තියෙනවා. ඉතින් ඒකට ගලපෙන ගැජට් එකක් හම්බුණා යාලගේ පේජ් එකේ තිබිලා මෙන්න මේ ෆයිල් එක. ඔයාටත් ගොඩක් සර්ටිෆිකේට් තියෙනවා නම් ගොඩක් ඔයාලට මේක යූස් කරන්නේ මම දැකලා තියෙන විදිහට සර්ටිෆිකේට් එහෙම දාන්න. ඉතින් මේකේ ඔයාලට ෂෝට් නෝට්ස් වෙන් කරලා දාන්න පුළුවන් ඔයාගේ සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට. මේක මෙහෙම පොඩියට පෙළුණට මේ විදිහට ඇතුලේ ගොඩාක් ඉඳ තියෙන මේ පේනවනේ ඔයගේ නෝට්ස් එහෙම ලස්සනට වෙන් කරලා එක එක සබ්ජෙක්ට් වල නම අලවන්න මිදිර ස්ටිකර් එකකුත් තියෙනවා. ඉතින් මේ විදිහට වෙන් කරලා ලස්සන පිළිවෙලට ඔයගේ නෝට්ස් ටික තියාගන්න පුළුවන්. ස්කූල් ගර්ල්ස්ලාට, යුනි ස්ටුඩන්ට්ස්ලාට එහෙම මේක ගොඩක් වටිනවා. ඔයගේ දේවල් පටල ගන්න නැතුව ලස්සනට වෙන් කරලා එක ෆයිල් එකක දාලා තියාගන්න පුළුවන්. මොකද මේක මේ විදිහට නමලා තියන්න පුළුවන් හින්දා ලොකු ඉඩක් යන්නේ නැහැ. ගොඩාක් පොත් අස්සේ ෆයිල් අස්සේ තියනවට වඩා මේ විදිහ ෆයිල් බොක්ස් එකක් අස්සේ දාලා තියෙන එක ගොඩක් ලේසි. මේ අයිටම් එකත් ගන්න ඕනි අයිට මම මේ පේජ් එකේ ඩීටේල්ස් ටිකත් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. දැන් නම් වෙලාව හවස 4ටත් ළඟයි. අද චුට්ටක් රස්නේ වැඩි හින්දා මම බැලුවේ නාන්න කියලා. මම කලින් යූස් කරපු ෂැම්පු එක මට චුට්ටක් සෙට් උනේ නැහැ. ඉතින් මේකත් මට YouTube එකේ කෙනෙක් තමයි කමෙන්ට් කරලා තිබ්බ ට්‍රයි කරන්න මේක හොඳයි කියලා. ඇත්තට මේක හොඳයි. මම මුලින්ම මගේ ඔළුව හොඳට හොදලා ෂැම්පු එක දාලා ටිකක් වෙලා තියෙනවා. එතකම් මේ වගේ ලූප් එකක් පාවිච්චි කරලා මගේ බොඩි වොෂ් එකෙන් හොඳට බොඩි එක වොෂ් කරගන්නවා. නිකම්ම මොකක් හරි සෝප් එකක් ඇප්ලයි කරනවට වඩා මේ විදිහට ලූප් එකක් යූස් කරාම අපේ අර මැරුණාම ඉක්මනට අයින් වෙනවා. ඔන්න එහෙනම් දැන් අපි Dream Hair and Beauty එකේ බොඩි ස්ක්‍රබ් එක යූස් කරලා බලමු. අපේ ඇඟේ තියෙන ඩෙඩ් ස්කින් ඉක්මනට අයින් කරන්න, ස්කින් එක ග්ලෝ අප් කරන්න මේ ස්ක්‍රබ් එක ගොඩක් උදව් වෙනවා. ඇත්තටම මට නම් මේ ස්ක්‍රබ් එක යූස් කරපු පළවෙනි දවසේම ලොකු රිසල්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ මට තේරුණා මගේ ස්කින් එක ටිකක් ග්ලෝ වෙනවා, තිබ්බ ඩෙඩ් ස්කින් එහෙම ඉක්මනට අයින් වෙනවා. ඉතින් මේ විදියට හොඳට ඔයාගේ අත්කකුල් ස්ක්‍රබ් එක යූස් කරලා ටික වෙලාවක් ස්ක්‍රබ් කරන්න. මේකේ ගහලා තියෙන විදියට නම් විනාඩි 20ක් විතර ඒ ටික තියන්න. ඊට පස්සේ ෆේස් ස්ක්‍රබ් එකක් ටිකක් වෙලා ඇප්ලයි කරලා හොදලා අයින් කරන්න. කැම්පස් එකේ AC එකේ ගොඩාක් වෙලා ඉන්නකොට මගේ ලිප්ස් ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒකට මම යූස් කරන්නේ මේ ප්‍රිවෙන්ස් එකේ ග්ලෝලි කියන ලිප් බාම් එක. මේකෙත් ගොඩක් ෂේඩ්ස් තිබ්බා. මම මේ පින්ක් එක යූස් කරන්නේ. ඇත්තට මේකත් ගොඩක් හොඳයි අර ඩ්‍රයි ලුක් එක නැති කරන්න උදව් වෙනවා. අද මම කර්ල්ස් ටික නම් සෙට් කරේ නැහැ. මොකද දැන් මම ගෙදරින් ඉන්නේ. ඊට පස්සේ මම යූස් කරන්නේ මගේ සීරම් එක. මම මේ දවස්වල යූස් කරන්නේ මේ The Ordinary එකේ සීරම් එක. මූණේ ටිකක් ඕපන් පෝසස් එහෙම තියනවා නම් ඇත්තට මේක හොඳයි.
මේ ග්ලූටතයෝන් කීට් එක මම ගොඩක් කලාවට උදේට වගේ තමයි යූස් කරන්නම් කියලා බැලුවේ. මොකද දැන් හවස මම ගොඩක් ප්‍රොඩක්ට්ස් යූස් කරානේ. මෙයා බොඩි එක ෂේව් කරා නම් ස්ක්‍රබ් එකක් යූස් කරා නම් අනිවාර්යෙන් බොඩි ලෝෂන් එකත් ඒ වගේම මතක් කරලා ඇප්ලයි කරන්න. මේ හැක් එක මම TikTok එකේ දැකපු එකක්. ඔයා ආසම ඔයාගේ පර්ෆියුම් එක ගොඩක් කලා සුවඳ තියෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඒක ඔයාගේ බොඩි ලෝෂන් එකට ස්ප්‍රේ කරලා ඇප්ලයි කරන්න. එතකොට අර සුවඳ ගොඩක් කලා ඔයාගේ ඇඟේ තියෙනවා. ගොඩක් මාව නූලදියම හම්බුන කට්ටිය මගෙන් අහන දෙයක් තමයි ඔයාගේ මූණ අතපය කකුල් ඔක්කොම එකම ස්කින් කලර් එකට තියාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දවස්වල නම් චුට්ටක් අවු ඉඳලා මගේ මූණ කළුලා තියෙන්නේ මගේ අත්වලට. ඉතින් ඒ ඔක්කොටම ක්‍රෙඩිට්ස් දෙන්න ඕනි ඩ්‍රීම් හෑන් බියුටි එකේ බොඩි ලෝෂන් එකට තමයි. ඊවන් ස්කින් ටෝන් එකට කැමති අයට මේ දෙක ට්‍රයි කරලා බලන්න පුළුවන්. එහෙනම් දැන් වෙලාව හරි ආයෙත් පාඩම් වැඩ ටික පටන් ගන්න. අපිට කැම්පස් එකේ ෆස්ට් සෙම් එක ඉවරුනේ ගිය මාසේ අන්තිම වගේ. මේ අගෝස්තු මාසයේ මුලම වගේ තමයි අපිට සෙකන්ඩ් සෙම් එක පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මේ දවස්වල නම් අපිට ලොකු කොට ස්ටඩි කරන්න ඇසයින්මන්ට් කරන්න නැහැ. මොකද සෙම් එක පටන් ගත්ත අලුතින් හින්දා. ඔයාලට නෝට් ඇති ගිය මාසේ අන්තිම කාලේම මාව හොයන්නත් හිටියේ නැහැ. ඒ තරම් බිසි වෙලා හිටියේ. හැමදාම වගේ නිදාගද්දි වෙලාව පාන්දර 4යි 5යි. ඉතින් බ්ලොග් එකක් කරනවා තියා කන්න බොන්නවත් වෙලාවක් තිබුණ නැහැ ඒ දවස්වල. ඉතින් අපේ බැජ් එකේ අපි හැමෝම කැම්පස් එකේ ස්ටඩිස් වලට ඒ සිස්ටම් එකට අලුත්. ඉතින් අපි හැමෝටම පොඩි පොඩි මිස්ටේක්ස් ටිකක් වුණා. සමහර ඇසයින්මන්ට්ස් කරන්න ගිහින් චුට්ටක් අනාගත තැන් තිබුණා. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට යූස් කරන්න පුළුවන් ඉසි ටිප්ස් වගේ දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එනවා. මොකද ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඉන්ස්ටා එකේ ඉන්බොක්ස් මැසේජ් එහෙම දාලා ඒ දේවල් ගැන දැන් මේ වීඩියෝ එකේ කියන්න වෙලාව මදි නේ. ඒ හින්දා මම වෙන දවසක ඒ දේවල් ගැන වීඩියෝ එකක් ගේනවා. ඩිකාට දැන් චිත්‍ර අඳින්න ආසයි. ගොඩක් වෙලාවට පාඩම් කරලා මහසිතුනම මොන හරි ලියලා ඇති හිතුනම චිත්‍රයක් අඳිනවා. එහෙනම් දැන් වෙලාව හරි නිදා ගන්න. මොකද අද මගේ නිවාඩු දවසනේ. ඉතින් ඒ නිසා මම ගොඩාක් ඒ දවසට මහන්සි වෙන්න කරන්න යන්නේ නැහැ. රාත්‍රී නිදා ගන්න කලින් රූම් එක තිබ්බ විදිහට අස් කරලා නිදා ගන්න එක තමයි මට පහෝදා දවස පටන් ගන්න තියෙන එකම මොටිවේට් එක. ඉතින් ඒ නිසා රූම් එක අස් කරලම නිදා ගන්න ලෑස්ති වුණා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම්. බයි.